ಡಿವೈಸ್ ಟು ಟೆಸ್ಟ್ ಚಾನಲ್ಗಡೆ ಹೋಗಲಂಗ ಅದ ಆದ್ರೇನು ಸಹ ಆದ್ರೇನು ಪಿಲಿಗಾರನು ಒಡ್ನ ಇದಿಂಗ ಉದಯಪ್ಪ ಅಂದ್ರೆ ಕಾಲ್ ಆಫ್ ಡ್ಯೂಟಿ ಮೊಬೈಲ್ ಅಲ್ಲು ಅಪ್ಡೇಟ್ ಕೇವಿಲ್ಲದ ಏನು ಅಪ್ಡೇಟ್ ಕೇನೋಟ ಅಡಿಗೆ ಅಪ್ಪ ಕೇಮು ಸೀಸನ್ ಕೇಳ ಇತಿಂಗ್ ಆಯತ್ತ ಪಿಡಿಯಾವಿಲ್ಲದ ಏನು ಸೀಸನ್ ಒನ್ ಇತಿಂಗ್ ಕೂಡ ಕೈ ಬಲಾಬುರುತ್ತು ಏನೋ ಪಲವಿನಿ ಪಾರಾಪು ಸೀಸನ್ ಒನ್ ವಾಗೇಮ ಮೇಗುಲಂದ ಸೀಸನ್ 13 ಗೇಮ್ ಪಾಸ್ಸೇ ರೀಸೆಟ್ ಕರ ಇದು ರೀಸೆಟ್ ಕರಲ ಆಯ ಸೀಸನ್ ಒನ್ ಕೇಳ ದಿನ ಅದು ಏ ಅಗೇಮ ಪಲವಿನಿ ಕ್ವಾಲಿಟಿ ಐಟಮ್ ತಿಯೇ ಕೇಳ ನಮ್ಮ ತಿಂಗೆ ಲೀಕ್ಸ್ ಏಟಿಗ ಕಟ್ಟಿ ಬಲ ಬಲ ಇದ್ದು ಇತಿಂಗ್ ಕೂಡ ಕೈ ಮೇ ಪಾರನ ಅರ ತರ ಸುಪಿರಿ ನಾಯ ಸಮಾನ ಮೇ ಪಾರನ ಕಲಿಂ ಪಾರಟ ವೆಡಿಯ ಸುಪಿರಿ ಇವಾಗೆ ಇತಿಂಗ್ ಏಕೆ ಇಕ್ಕಿನಾಗೆ ಅದಹಸ್ ಇತಿಂಗ್ ಮಗೆ ಅದಹಸ್ ಅತ್ ಮಮ ಕಿಯಂಡ್ ಕಲಿಂ ಅಪಿ ಬಲಲೈಮು ಮೊಕದ್ದ ಅಪೇ ಗೇಮ್ ಮೇಕೆ ವೆನಸ್ ವೆಲಾದೀನ ದೇವಲ್ ಕೇಳ ಇತಿ ಮುಲಿಮ ಮೇಮ ಇನ್ನ ಗಮ ಉಗಳನ್ನು ಪೇನ ಆಯ್ತಿ ಅಹೇನ ಆಯ್ತಿ ಲೋಕ ವೆಂಡ ಸತ್ತಿ ಏನೋ ಬ್ಯಾಕ್ ಗ್ರೌಂಡ್ ಈಗ ಈಗ ಹಂಗಾರ ಮಿಲೇನಿಯಮ್ ಸಿಟಿ ಕಕ್ಕವಾಗಿ ಸೈಬರ್ ಪಂಕ್ ಒಟ್ಟು ಎಂಡ್ ವಾಗಿ ಮೇಗೋಲ ಅದಲ್ಲದೆ ಏನೋ ಬ್ಯಾಕ್ ಗ್ರೌಂಡ್ ಸೈಡ್ ಒಕ್ಕೊಮ್ಮೆ ಇವಾಗ ಮ್ಯೂಸಿಕ್ ಆಗ ಥೀಮ್ ಮ್ಯೂಸಿಕ್ ಆಗತ್ ಇವಾಗಿ ಕಿಟ್ಟು ಎಂಡ್ ವೆನಸ್ ವೆಲ ತಿನೋ ಇತಿಂಗ್ ಅಬಿಟ ಇತನಿಗೆ ಅಪಿ ಕಥಾಗರು ಮೇ ಅತುಲಿ ತಾವ ವೆನಸ್ ವೆಲ ದಿನ ಮೊನ ಅದು ಕೇಳ ಇವಾಗ ವಿಶೇಷ ಎಡ್ ವೆಲ ದಿನ ದೇವಲ್ ಇತಿಂಗ್ ಮನಿಗ ಉಡಿಂಗ್ ಹೋಗಲಂಡ್ ಕ್ಯೂ ಗೊತ್ತ ನೆತ್ತಂಗ್ ಈಗ ಹಂಗೆ ಇಟಿಗೆ ಕಿಯಂಗಿಯೋ ತಪ್ಪಿಟ ಇಲ್ಲ ತಿನೋ ಅಲ್ಲೂ ಎಮ್ ಪಿ ಮ್ಯಾಪೆಗ ಇವಾಗ ಮಲುತ್ ಮೋಡ್ಸ್ ತಿನೋ ಇವಾಗ ಮಲುತ್ ಸೋಲ್ಜರ್ಸ್ಲ ಇವಾಗ ಮಲುತ್ ವೆಪನ್ಸ್ ಇವಾಗ ಬಿ ಆರ್ ಕ್ಲಾಸ್ ಹಂಬೇನೋ ಅಲ್ಲೂ ತಿಂಗ್ ಇವಾಗ ಇವೆಂಟ್ಸ್ ತಿನೋ ಇವಾಗ ಆಪರೇಟರ್ ಸ್ಕಿಲ್ ಹಂಬೇನೋ ಗ್ರೆನೇಡ್ಸ್ ಇವಾಗ ಗುಡಾಕ್ ದೇವಲ್ ಸ್ಟೋರಿಗೆ ದೇವಲ್ ತಿನ್ನ ತಿಂಗ್ ಸಾಮಾನ್ಯ ಸೀಸನ್ಗ ರೀಸೆಟ್ ಏನೋ ಹಾಗೆ ಅನ್ನಿ ಅಭಿದಾನೋ ಬ್ಯಾಟಲ್ ಪಾಸ್ ಎತ್ತಕ್ಕೆ ಅಲ್ಲೂ ದೇವಲ್ ಹಂಬೇನೋ ಇತಿಂಗ್ ಅಪಿ ಇವಾಗ ಏನಕ್ಕೆ ತಾಕರಂಡ ಖಾಲಿ ಅಪಿ ಇಸ್ಸಲ್ಲ ಮ್ಯಾಮು ಅಪಿ ಸೀಸನ್ ಒನ್ ನ್ಯೂ ಓಡೇಕ್ಕೆ ಕೊಹಮದ ಅಪಿಟ ಬ್ಯಾಟಲ್ ಪಾಸ್ಗೆ ಹಂಬೆನ್ನೆ ಕೇಳ ಬಲಂಡ್ හරි ඕගලන් ඒ බැලුවේ බැටල් පාස් ට්‍රේලර් එක. ඉතින් බැටල් පාස් එකට ගියාම අපිට සුපිරිම කැරක්ටර්ස් හතරක් තියෙනවා. ඉතින් මම මේකේ මම පර්සනලි ආස කැරක්ටර් එක තමයි මේ FTL කියන කැරක්ටර් එක. ඉතින් මෙයා ඕගලන්ට මතකද දන්නේ සීසන් 1 එකේ දීලා තිබ්බ සුදු පාට එක්කෙනෙක් විදියට. ඉතින් එයාව පොඩ්ඩක් හදලා ඉවරලා මේගොල්ලන් දීලා තිනවා. ඒ වගේම අනිත් කැරක්ටර්ස් මේසන් ඉතින් මේ අනිත් දෙන්නා ගැන මම එච්චරම ආසාවක් නැහැ. මම එයාට මාරම ආසයි. හරි අපි ඉතින් බලමු ඊළඟට ඒ වගේ විශේෂයෙන් ගන්ස් හතරක් ඉතින් මේ ගන් හතරේ ලෝකස් එක තමයි හොඳම ගන් එකකට තියෙන්නේ ඉතින් මම බලාපොරොත්තු වුණා 117 එකක් 47 එකක් වගේ හදලා කරලා දෙයි කියලා ඉතින් එහෙම තිබෙත් නැහැ හරි ඒ වගේම FR 556 එක ඔයගලන් දන්නවා ඉතින් මේකත් අලුත් ගන් එකක් ඇඩ් කරලා තියෙනවා මේ ටික තමයි අපිට තියෙන්නේ හරි ඉතින් දැන් සාමාන්‍යයෙන් මම කලින් පාරවල් වලත් බැටල් පාස් එක අරන් තියෙනවා ගන්න එකේ වීඩියෝස් හදලා තියෙනවා. ඒ කියන්නේ හැම එකම නෙමෙයි. සීසන් 12 එක ගෝයින් ඩාක් එක පොඩ්ඩක් ස්පෙෂල් එකක් වුණා. ඉතින් මම ඒක කරා. ඒ වගේම දැන් මේ පාර මේක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අපේ සීසන් වලින් ඒගොල්ලන් රීසෙට් කරලා අලුත් සීසන් එකක් විදියට ආයෙ පටන් ගන්න විදියට ඒගොල්ලන් සීසන් 1 ඉඳලා යනවා කියලා අපිට දීලා තින්නේ. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ බැටල් පාස් එකත් ගන්න එකේ වීඩියෝ එකක් කරන්න ඕනේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා බැටල් පාස් එකක් ගන්න කලින් ෆ්‍රී දෙන tier 1 එක අපිට අන්ලොක් වෙනවා මෙන්න මේ වගේ. ඉතින් අපි බැටල් පාස් එක ගත්තයින් පස්සේ අපිට tiers අන්ලොක් වෙන්නේ මගකට තමයි. ඉතින් ඒක ඕගොල්ලන් දන්නවා ඇති ඔක්කොමලා වගේ. ඊට පස්සේ අපි ප්ලේ කරන්න tiers අන්ලොක් වීගෙන යනවා. ඉතින් මේකෙදී අපි ෆ්‍රී items නැතුව මැදින් අපිට දෙන items දැක්කම අපි දන්නවා CP අපි වියදම් කරන ප්‍රමාණය අපිට ආයේ හම්බෙනවා කියලා. ඒ වගේම ඊට අමතරව අපේ කරෙක්ටර්ස් tier 12 න් තමයි අපිට මෙයාව හම්බෙන්නේ. FTL tier 1 වලින් අපිට මේසන්ව හම්බෙනවා. ඊට පස්සේ අපි කර කෙලින් මෙයන් බලාගෙන ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ gravity vortex ගන්න එක. ඉතින් මේක තමයි අපිට අලුතෙන් හම්බෙන්න යන ඉවෙන්ට් එකකින් හෝ ඒ වගේම අපිට මේ tier එකෙන් unlock කරගන්න පුළුවන් එකක්. අලුත් ගන්න එක. ඒ වගේම අපිට තියෙනවා ඉමෝට් එකක් අලුතින් මේක ඩ්‍රෝන් එකක් වෙන විදිහ. ඉතින් VR වල ඩ්‍රෝන් ගන්න කෙනෙක්ට එහෙම ක්ලාස් එක ගන්න කෙනෙක්ට මරු ඉමෝට් එක.
ටැප් මාස්ට ස්කින් එක තියෙනවා මෙන්න ලෝකස් එක මේ ලෝක අලුත් ලෝකස් එක මේක හම්බෙන්නේ ටිය 20 ඒ වගේම FR556 එක ෆ්‍රී තියෙනවා ඔයගලන්ට බැටල් පාස් එක ගත්තේ නැතත් ඔයාලට අන්ලොක් වෙද්දී හම්බෙන එක ඒ වගේම එතනින් එහාට ප්‍රොපෙට් ඉන්නවා ටිය 30 අපි ඒ වගේම තව මෙහාට යමු යද්දී අපිට HG40 එකේ සයිබර් සික් එක හම්බෙන්න තියෙනවා ඊට පස්සේ TF50 වල තමයි අපිට හම්බෙන්නේ ස්පෙක්ටර් ක්‍රෝම් කියන කරෙක්ට එක. ඒ වගේ මේකේ තමයි අපිට FR556 රෝග් ඒජන්ට් කියන එපික් ගන් එකත් හම්බෙන්නේ. ඉතින් මේ ටික තමයි අපිට තියෙන්නේ අපි සාමාන්‍යයෙන් බැටල් පාස් එක ගත. ඉතින් මං ගිය පාර ඔයගලන් මගේ වීඩියෝ එක බලන්න ඇති. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා මම ප්‍රීමියම් පාස් එක ගත්තා පළවෙනි වතාවට. ඉතින් මම මේ පාර ගන්න යන්නේ නැහැ ප්‍රීමියම් පාස් එක. මම මේ පාර ලයිට් පාස් එක ගන්න යන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති ප්‍රීමියම් පාස් එකට කොහොමද කියලා ගාන. නම මේ වගේ 520ක් වෙනවා. ඉතින් ඒකෙදි අපිට ගන්නකොට නැත්තම් අපි ප්‍රීමියම් පාස් එක ගත්තොත් අපිට හම්බෙන දේවල් තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මේවා අපිට එක්ස්ට්‍රා හම්බෙන දේවල් ඊට අමතරව අනිත් ඒවා ඔක්කොම සාමාන්‍ය දේවල්. ඒ වගේම අපේ ටියර්ස් අන්ලොක් වෙනවා 1 to 12 අපි ප්‍රීමියම් බැටල් පාස් එක ගත්තම. හරි ඉතින් මේ තියෙන්නේ නෝමල් බැටල් පාස් එක නැත්නම් ලයිට් පාස් එක කියලා අපි කියනවා. ඉතින් මේක ගත්ත ගමන් ඔයාට වෙන්නේ ටියර් 1 එක ඉන්ස්ටන්ට්ලි අන්ලොක් වෙනවා. එතනින් එහාට අන්ලොක් වෙන්නේ ඔක්කොම ඔය ප්ලේ කරන්න ඕනේ හැම එකම ප්ලේ කරලා තමයි ගන්න. ඉතින් මේක 220ක් වෙනවා. හරි ඉතින් ආම්මරිසරි මම මේසන් ගෑඟ දැනුවේ දැක්කේ ඇතුලෙන් මොකුත් නැහැ රොබෝ කෙනෙක් කරලා. හරි එහෙනම් අපි යමු පාස් එක ගන්න. හරි මෙන්න මේ වගේ මේසන් වහම්බුණ එන්ෆෝස ස්කින් එක මට මේ විදියට. හරි ඊට පස්සේ හම්බෙන්න ගන්න එක මොකද්ද? කෝඩයි ටෙක්නෝ කියන එක. ඊට පස්සේ කෝලින් කාඩ් එකයි අපේ තියෙනවා චාම් එකකුයි. හරි ඉතින් මේ ටික තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මේ විදිහට තමයි අපේ බැටල් පාස් එක අපිට හම්බෙන්නේ. ඉතින් මේකෙදි ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කලින් මේ බැටල් පාස් එක ඔෆර් එකක් දෙනවනේ සාමාන්‍ය සීසන් එක ඉවර වෙන්න යනකොට. ඒ ඔෆර් එකේ මොනවද හම්බෙන්නේ අපිට, මොකක්ද ඒක ගන්න එක වාසියක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් ඒකට මට දැන් ඔයාලට උත්තරයක් දෙන්න බෑ. මම ඒකට ඔයාලට මේ සීසන් එක අනිවාර්යෙන් වීඩියෝ එකක් කියනවා. ඒ ඔෆර් එකෙන් ඔයා ගන්නකොට ඔයාට ටීය හම්බෙනවද නැද්ද, මොනවද වෙන්නේ, අන්ලොක් වෙනවද මොනවද නැත්තේ මොනවද එන්නේ, ඒ වගේ දේවල් මම ඒක ඒ වීඩියෝ එකේ කියනකොට ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි ඉවෙන්ට්ස් පැත්තට ගියොත් නිව් ඕඩර් එකේ ඉවෙන්ට්ස් වල ගියාම අපිට දෙන ෆීචර්ස් කියලා එකක් හොලිඩේ ආෆ්ටර්මැත්. ඉතින් මේකෙන් අපිට වෙන්නේ අපිට මෙන්න මේ වගේ රිවෝර්ඩ්ස් ටිකක් දෙල දෙන. ඉතින් මේක අන්තිමට අපිට ගන්න තියෙන ASM එක කොස්මික් වේව් කියන මේ වගේ මේ වෙපන් එක. මේකේ හොලිඩේ ආෆ්ටර් මැත් කියන එකේ ඔයගලන්ට මැචස් කීපයක් ගහන්න තියෙනවා. ඉතින් මේක ගැන මම විග්‍රහ කරන්නේ නැහැ. ඉවෙන්ට්ස් ගැන අපි පස්සේ කතා කරමු. ඉතින් මේකේ තියෙනවා මොඩ් ක්‍රූ, ඒ වගේ මාස්ටර් ඔෆ් ඕල් කියලා ඉවෙන්ට්ස් දෙකක් සීසනල් එකේ. ඉතින් මේකේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. හරි මේක අපිට තියෙන්නේ ගොඩාක්ම MP වල ඉවෙන්ට්ස්. ඉතින් ඕගොල්ලන් MP වල ඉවෙන්ට්ස් ගහගෙන යද්දි මෙන්න මේ වගේ හම්බෙන්න තියෙනවා වෙපන් කැමෝස් ටිකක්, ඒ වගේ කීපයක් තියෙනවා. ඒ වගේ මාස්ටර් ඔෆ් ඕල් කියන එකට ගියාම අපි මේකේ මොකද්ද කියලා බලමු. එනිමෝඩ් එන පිස්ටල්. හරි මේකෙත් අපිට මල්ටි පැත්තෙන් යන්න පුළුවන් ඉවෙන්ට්ස් තමයි තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු ඩේලි එක. දැන් මේකේ ලොගින් වල ඔයගලන් දන්නවා හැමදේම අපිට ෆ්‍රී දවස් ගානකට හම්බ වෙනවා. ඉතින් පළවෙනි එක මට ග්‍රෙනේඩ් එකක් මේක අරගන්නවා. මේකේ අපිට ඉතින් ආසම දේ ඔක්කොම බලන් ඉන්නේ කරෙක්ට් එක මොකද්ද? ඒක ලස්සනයි. බැටල් හાર્ඩ් ඇක්සන් එක. ඉතින් ගයිස් මේකත් සුපිරි කරෙක්ට් එකක්, ස්කින් එකක් තමයි. ඒකත් ලස්සනයි. ඊට අමතරව අනිත් ඒවා ඉතින් සාමාන්‍ය දේවල් අපිට හම්බෙන ඒවා මේ වගේ AK-47 ලයිට් ස්නෝ එකක් තියෙනවා, ස්කවුට් එකක් තියෙනවා. හරි ඉතින් එකම පැටර්න් එක යන සෙට් එකක් තියෙනවා මේකේ අපේ කැරක්ටර් එකට ගැලපෙන ඒවා. හරි ඩේලි මිෂන් වලත් අපිට අර සාමාන්‍ය දෙන විදියට තමයි දීලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒකෙත් හම්බෙන දේවල් ඒ විදියමයි. හරි ඉතින් මේ ටික තමයි අපිට අලුතින් තියෙන මිෂන් ටික. හරි අපි දැන් යමු ස්ටෝ එක පැත්තට.
ස්ටෝයකට ගියාම අපිට තියෙනවා මේගොල්ලන් අප්ඩේට් කරලා තියෙනවා කියලා ක්‍රේට් සුයි ක්‍රෙඩිට් ෂොප් එකයි. තාම අපිට බන්ඩල් අප්ඩේට් වෙලා නැත. හරි අපියන් ක්‍රේට්ස් වලට හරි ක්‍රේට්ස් වල අපි පළවෙනි ක්‍රේට් එක මේක තමයි කියලා මම ලීක්ස් වල දැක්කා. ඉතින් ඕගොල්ලන්ට ඒක දකින්න ඇති. ඉතින් සාමාන්‍යයෙන් ක්‍රේට් වල මම ක්‍රේට්ස් බයි කරන කෙනෙක් නෙමෙයි. මට වැඩි විශ්වාසයක් නැහැ. මොකද ඔය 10 ගත්තාම පස්සේ සමහර විට හොඳ දේවල් හම්බෙන්නෙම නැතුව මම ට්‍රයි කරන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන සුපිරි ස්කින් දෙක අපේ මේ පාර නිව් ඕඩර් සීසන් 1 තීම් එකට ගැලපෙනවා තමයි ඔක්කොම තියෙන්නේ. හරි ඊට පස්සේ මම හිතන්නේ ක්‍රේට් එක විතරයි අප්ඩේට්. ඔව් හරි. ඉතින් මේ ක්‍රේට් එක ඔයගොල්ලන් දකින්න ඇති කලින්ම මේක සුපිරි ස්කින් එකක් තමයි. හරි අපි යමු ක්‍රෙඩිට් ෂොප් එක පැත්තේ. ඉතින් ක්‍රෙඩිට් ෂොප් එකේ වෙනදාට වගේම අපිට තියෙනවා අලුත් ස්කින් එකක් සල්ලි දීලා ගන්න ක්‍රෙඩිට් 6000කට තියෙන ස්කින් එකක් තියෙනවා Mark 2 Lunatite කියන එක. ඊට අමතරව DRH එකක් තියෙනවා එයාටම ගැලපෙන්න රුපියල් 3000කට. ඊට පස්සේ කෝලින් කාඩ් එක ෂොට්ගන් එකක් තියෙනවා. ඒ වගේම QQ එක තියෙනවා. මේවා මම හිතන්නේ කලින් තිබ්බේවා මතකත් හැමට. හරි ඉතින් මේ වගේ අප්ඩේට් තමයි අපිට දැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු බන්ඩල්ස් වලින් අපිට මොනවද ඉදේ කියලා. ඉතින් මේ තිබ්බ පරණ බන්ඩල්ස් තමයි මේවා. දැනටම ලීක්ස් ගොඩක් ඇවිල්ලා තිනවා ලකි ඩ්‍රෝ ගැන. එහෙම තාම අපිට ලකි ඩ්‍රෝ මොකුත් දීලා නැහැ. අපි ඒවා ඉස්සරහට බලමු. ලකි ඩ්‍රෝ මේ පාර මම අදහසක් තියෙනවා ෆුල් ඩ්‍රෝ එකක් ගන්න. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම අපි යමු රෑන්ක් පැත්තට. තාම අපිට රෑන්ක් රීසෙට් වෙලා නැහැ. හරි යම් බලන්න අලුත් මොඩ් එකක් කියලා මොකද්ද දාලා තිබ්බේ. හරි ෆීචර්ඩ් වෙලා අපිට තියෙන හොලිඩේ ආෆ්ටර් මැත් කියන එක. මෙන්න මේක තමයි අලුත්ම අපිට දීලා තියෙන මැප් එක. ඉතින් ඒකෙත් මං ගේම් ප්ලේ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඕගලන්ට. ඒ වගේම අපි BR පැත්තට ගියාම ඕගලන් දන්නවා BR වල අලුත් මොඩ් එකක් දෙනවා කියලා තිබ්බා. මෙන්න මේ ක්ලාසික් බ්ලිට්ස් කියන එක. ඉතින් මේක අපිට හම්බෙනවා 29 වෙනිදා සිකුරාදා අන්ලොක් වෙන්නේ. ඉතින් අපි ඒකත් බලමු මොන වගේ දෙයක්ද කියලා. හරි ඉතින් මෙහෙමයි ගයිස් අපිට අලුත්ම සීසන් එක සීසන් 2 සීසන් 1 2021 සීසන් 1 නිවෝඩ එක අපිට හම්බුනේ අද දවසේ. ඉතින් ඕගලන්ට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මේක හොඳයිද නරකද නැත්තම් මේක අවුල්ද නැත්තම් මේක ඕගලන් බලාපොරොත්තු වුණු විදියට නැද්ද? ඒ වගේ දේවල් ඕගලන්ට පුළුවන් කමෙන්ට් කරන්න මගේ වීඩියෝ එක පහලේ. ඉතින් ගියපාර බැටල් පාස් එක ප්‍රීමියම් පාස් එක ගත්ත වීඩියෝ එකේ ලින්ක් එකත් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඕගලන්ට පුළුවන් ගිහිල්ලා බලලා අයිඩියාක් ගන්න. මම බලලා තිබ්බා ගොඩක් අය ඒක බලලා ඒකේ ලොකු අදහසක් අරන් තිබ්බා කියලා මට හිතුණා. ගොඩක් අය කියලා තිබ්බා. ඉතින් මේක තමයි අපේ අලුත්ම නිව් ඕඩර් සීසන් එක. එහෙනම් අපි බලමු අපේ නිව් ඕඩර් සීසන් එකේ දීලා තියෙන ඒගොල්ලන්ගේ ට්‍රේලර් එක කොහොමද කියලා. ඒක බලන ගමන් මම වීඩියෝ එකෙන් යනවා. අපි එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකක් හම්බෙමු. මතක ඇතුව මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මම මගේ channel එකේ insight බලද්දි මට තේරෙනවා ගොඩක් අය බලනවා නමුත් like එකක්වත් sub එකක්වත් කරලා නැහැ කියලා මට පෙන්නනවා. ඉතින් එහෙම කරන්න එපා. පොඩි support එකක් දෙන්න channel එක ගොඩ දාගන්න. ඒ වගේම මගේ watch time හදාගන්න තියෙනවා. subscribe account එක හදාගන්න තියෙනවා. ඒව හදාගත්තම ගොඩක් giveaways මට දෙන්න පුළුවන් ඔයගලන්ට. තව දේවල් ගේන්න පුළුවන්. ඉතින් ළඟදී මම බැටල් පාස් එකක් ෆ්‍රී දුන්නා ඉවෙන්ට් එකක් arrange කරලා. ඉතින් ඒ වගේ තව දේවල් ගොඩක් මම ඉස්සරහට give away කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් මං ගියා. සුබ දවසක්.